තවත් ප්‍රශ්නයක් තියෙනවා. මා භාවනා කරන විට සැහැල්ලු බව දැනේ. මෙසේ කයෙහි සැහැල්ලු බව දැනුණ නමුත් ඒ ටික වේලාවක් පමණක් පවතී. මනසට විවිධ සිතුවිලි ගලා එන්න පටන් ගනී. මේ අවස්ථාවේදී ඊළඟ පියවර ලෙස මා කළ යුත්තේ කොහොමද කියලා මේ අහන්නේ. දැන් මෙතනින් අපි දකින්න ඕන දෙයක් තියෙනවා. මේ සැහැල්ලු බවක් ඉස්සෙල්ල ඇති වෙලා එනවා කියන්නේ පස්සද්ධි. ප්‍රීතිය මනස කායෝ පස්සද්ධි. කර්මස්ථානයේ වඩනකොට ඒ ප්‍රීතිය නැగిලා එනවා. ඊළාංශ ප්‍රීතිය නැగిනකොට ගතහිත සැහැල්ලු වෙලා යනවා. සැහැල්ලු වෙන ස්වභාවයද ඇයින පටන් ගන්නවා කායි සැහැල්ලු වෙලා පුරුණු සෝදක්වා. ඉතින් හුරු පුරුදු කරලා ඇති යමකද. දිගටම මේ ටික කරගෙන යන්න බෑ. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. වැඩක්පලා කරන්න නැතුව හොඳට කණ්ඩ බොන්න දීලා හිටන් ඉඳහතේ ඉඳ හදපු ওই දෙවෙනි පන්තියේ හෝ පන්තියේ මට්ටමේ ළමයෙක් ඉන්නවා. ඒ කියන්නේ ලෝක සම්මතයේ තියෙන තත්ත තානාන්තරයෙන් නැ උසස් පවින් දෙවෙනි පන්තියේ ඉන්න සුඛෝභෝගීව ඉන්න ළමයි. තව හොඳට වක්ත වැඩිය වැඩ කරලා පැත්තේ උදැල්ල වැඩ කළා පුරුදු එකෙකුත් ඉන්නවා. ওই දෙන්නම දානවා යම් කිසි දෙනා කෙලි කරන්න හරි කානුවක් කපන්න හරි පස් පිරක් කපන්න හරි යම් කිසි දෙයක් දැම්මොත් එකපාර ලොකු වල පටන් ගන්නතර අන්තිමට බලනකොට විනාඩි 5ක් වැඩ කරන එකේ කැටි දාගෙන වැත්ත වැල්ලා නැගිට ගන්නත්. අර හුරු පුරුදු වෙච්ච නැති එකනම් අර විහෙතර ඔරුත් දෙන වැඩ කළ පුරුදු නැති කෙනාට විනාඩි 5ක් විතර හොඳට වැඩ කරගෙන යනවා ඊට පස්සේ කරගන්න බැහැ. අර හුරු පුරුදු කෙනාට මොකද වෙන්නේ? යාර ගානක් නැහැ විනිය පැය ගානක් හවස වෙනකන් හරි වැඩ කරලා වැඩිත් කරගන්න. මෙන්න මෙයාගේ භාවනාව කියන එකෙදි කොහොම ක්‍රමයක් තියෙනවා. තමන් විසින් මේ මාර්ගය වඩලා හුරු පුරුදු වයි සසකේ හුරු පුරුදු වයි මේ මාර්ගය වඩනකොට වේගයෙන් වැඩිලා ඉනවා. බොහෝ වෙලා ඉඳන් හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම හුරු පුරුද්දක් නැතුව ආරම්භ කරුවාට මුල් කාලේ මුළු වෙලාවක් වැඩිලා හිටන් ඊට පස්සේ ඒ ආස්වාදය වැහැලා යනවා. ඒ සැහැල්ලු අඩු වෙලා යනවා. ඒක ස්වභාවය. අමුතු දෙයක් නෙමෙයි. ඒකේ බලෙන් ඉන්න බෑ. මේ තත්ත්වෙට ගත හිත සකස් වෙලා තියෙනවා. ඒ ගත හිත සකස් වීමේ ප්‍රතිඵලයක් තමයි ඒ විදිහේ වැඩි කල ඉඳ පුළුවන් හැකියාව. මේ සිතිවිලි නවත්තන්න අපිට අමතක මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් මෙහෙම මෙහෙම දෙයක්. හිත හිතා ඉඳ හරි කැමති. හිත හිතා ඉඳ හරි කැමති. දැන් හිත හිතා ඉඳ කැමති වෙනකොට නිදිමත හැදෙනවා. දැන් නිදිමත වෙනවා නිදි යන්න ඕන මෙන්න කියලා තියෙන වෙලාවක් තියෙනවා. දැන් හිතන්න හැදුවා හිතන්න පුළුවන්. අපි හිතලා හදපු සිතිවිලි මාලාව ඇහැරලා කරන එක. අවදීන් කරන එකක් නා. නිදිමත සදන. අපිට කොච්චර ආහදි වුණා හිතන්න. අර නිදිමතෙන් ඒක ඉඳ දෙනවා. නිදිමත බලවත් වෙච්ච ගමන් සිතිවිලි වහලා. නිදිදී යොමු කරමු. මෙන්න මෙයාගේ භාවනාව වඩලා සැහැල්ලු බවට පත් වෙලා සුදුසු වෙනවා. පස්සද්ද කාය සුකන්දේදී කියන එනකොට. අර නිදි සුවේදලි සිටිවිලි හක්ලා සුවේද ගන්නවා නිදි සුවේද ගන්නවා ධ්‍යාන සුවේද ගන්නවා සිටිවිලි හිතන්න හැදුවා හිතන්න බැරි වෙලා යනවා. අන්න එහෙම ක්‍රමයකින් තමයි මේ සවිතක්ක මේ විතක්ක විතර දුරු වෙන්නේ. ද්විතිය ධ්‍යානට එනකොට තෘතිය ධ්‍යානට එනකොට එකින් එක අඩු වෙලා ගිහින් අපිට ඕනවා හිත හිතා ඉන්න පුළුවන් මානසිකත්වයේ අත්හැරලා ගිහින් සුවේද පිහිටව මානසිකත්වයේ ඒ සුවේන් ඉහරි යන්න බැරි වෙනවා. ඒක ධ්‍යානයේ වැඩිමෙන් සිද්ධ වෙනවා. බලහත්කාරයෙන් නොහිතයින් දෙහෙතුවර මේක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඒකට ප්‍රාණ්‍යා කරගන්න යන්න ඕනේ නැහැ. සිතුවිල්ල අවසන්. දැන් සුවේට හිත තියාගෙන පුරුදු කරන්න ඕනේ. මේ සැහැල්ලුව ආවට පස්සේ කර්මස්ථානයේ වළිනික ටිකක් නවත්තුව සැහැල්ලුව වල හිත තියාගෙන පුරුදු වෙන්න ඕනේ. ඒ සැහැල්ලුව වල හිත තියාගෙන පටන් ගත්තාම පස්සද්ද කායයේ සුඛං දේදි කියලා හිත කාය පිනවල යන විශාල සුඛයක් එනවා. මුළු ශරීරයම සුඛයෙන් පිනා යනවා. ඒ අවස්ථාවට ආවට පස්සේ අර ඒ පැත්තේ ඉඳ දෙවිච්ච අමාරුව නැති වෙලා යනවා. කයි තියනවාද කියලා දැනෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ආලෝකයේ වතු වෙනවා. ආලෝකයේ ඊට වඩා සාන්තයි සුවයි. කායික සුවයක් ඉක්මගියේ නිදහස් සුවයක් එක සම්බන්ධයි. ඒවා එකින් එකට අරමුණු වෙනකොට ඒකට යන්න යන්නේ සුද්ධ වෙවි යන අවුත ඉගෙන ගන්න දෙයක්. මේ නිසා ඒ විදිහට කර්මස්ථානයේ හැමිලේ වඩවලා ඉඳ අවශ්‍ය නැහැ. මූලික අවස්ථාවේ සැහැල්ලු මත උනාට පස්සේ ඒ සැහැල්ලු වල හිත තියාගෙන පුරුදු වෙන්න ඕන. ටික වෙලාවක් එහෙම ඉන්න. අර කර්මස්ථානිය වල නැතු සුවේත කායකට ආපු සැහැල්ලු වල දිහා සුවේත හිත තියාගන්න. එහෙම නෙමෙයි වැඩිලා යනවා කියන්නේ.
එහෙම උඩු කරගන්නවා. නැවත සායිසරයක් ගහලා ගියර පස්සේ ආයි කල්මස්ථානින් පටන් ගන්නවා. ආයි ඒ අසම ආයිසරයක් කරලා ඉඳියද. ඔහොමම උඩු කරන්නේ. සසර ගුරු වයිත් නා. එහෙම ප්‍රශ්නයක් උඩු කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරලා යනවා කොම්පියුටරේ වල. දත්තය දීපු කොම්පියුටර් ක්‍රියාත්මක වෙනවා. නබුරු ගායම කරගන්නවා. මම සමදා භාවනා කරන නමුත් මාගේ තෙල් රෝගය දිනෙන් දින වැඩි වෙනවා. කලබල වේදනාවත් හිතේ ඔළුව ඇති වෙනවා. මේ පසුබිම තුළ තව තවත් භාවනා කිරීම සුදුසු වෙනවා කියලා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල අපි දැනගත්තේ අපි ඉතලක් කිව්වා. වාපිත්යෙන් කෝප කරලා හිර කරලා තිබිච්ච අපි භාවනාවේදී ඇති වෙන චිත්ත ප්‍රසාදයේදී අර හිර කරගෙන නිකන් හිරේලා තියන්නේ නැහැ වාපිච්චේ මැඟි. මක්ලේ කය මේ ආකාරයෙන් පවතින. ඊට වඩා සූක්ෂම කයක කෝපිය අපතේ. දැන් අපි ඔය උපමාවක් කියනවා. අපි කාන්දම් වලින් මිනිහගේ රූපයක් හදනවා යම්කිසි කාඩ්බෝඩ් එකක පැත්තක. කාන්දම් කැලි කියන එක ලං කරලා තියලා. අලෝලා තියෙනවා. දැන් මිනිහගේ හැඩයට දෙන රූපෙට කාන්දම් කැලි ටික අලෝලා. බෝල්ට් කාඩ්බෝඩ් එකේ අනිත් පැත්ත බැලුවාම මොකුත් නැහැ. අත කාලා බැලලා රහු වෙන්නේ නැති. දැනගන්න දෙයක්වත් නැහැ. පීඩමට යන්න දෙයක්වත් නැහැ. නිකන් කාඩ්බෝඩ් එක විතරයි තියෙන්නේ. අපි යකන කුරු ටිකක් අරගෙන දෙන්න මිසි කරමු. ටිකටි. දැන් මොකද යකන කුටි වැඩෙනවා. අර කාන්දම තිබුණේ යම් හතාවක වෙන ඊතල ගුල යකන කුටි ටික ඇවිල්ලා හිටිනා. කාන්දමේ එහා පැත්තේ තිබුණේ මිනිස් රූපයක් හදලා නම් අර යකන කුටි ටික හිටිනේ මිනිස් රූපයක ආකාරයෙන්. ඒක යකඩ කුඩු වලට පුළුවන් නේද මිනිස් රූපයක් හදන්න. යකඩ කුඩු වල තිබුණ කාන්දමට ඇලෙන ගති ස්වභාවයක් ඉච්චලා ඒකට උරුමයි. කාන්දමට ඇලෙන ගති ස්වභාවය නිසා කාන්දමට ඇලුනේ. කාන්දම කියද මිනිස් රූපයක් හදන විදිහට ඇලෙන්නේ යකඩ කුඩු වලට බැහැ. ඒ මිනිස් රූපේ හැල තලිය ගත්තා මොකෙන්ද? එහා පැත්තේ තිබිච්ච කාන්දම් කැලිය වල තිබිච්ච කාන්දම. කාන්දමෙන් හදගත්තේ මිනිස් රූපාකාර කාන්දමක්. ඒකේ ඇවිල්ලා තියෙන යකඩ කුඩු ටික කාන්දමෙන් ඇලෙන ස්වභාවයත් ගන්න යකඩ කුඩු ඒ දනෝ ඇලුනහම අර මිනිස් රූපේ නිපද වෙනවා. ඒ වගේ සතර මහා භූත යකඩ කුඩු නා. අර කර්මජ කය කියලා කියන එකේ තියෙන ශක්තිය තමයි කාන්දම. අනේ කර්මජ කයේ තියෙන කාන්දම් ශක්තිය. අර එහෙම මිනිස් රූපයක් හෝ හැලක් වැඩක් හදන්න බැරි යකඩ කුඩු වලට සම්බන්ධ කරලා දුන්නා වගේ තියෙන සතර මහා භූත මේ කලබෝන ආහාර ආදීන් අපි අරගන්න. ඒවට ආකර්ෂණයක් නැහැ මිනිස් රූපයක් හදන්න. හැබැයි අර බනෝමේ කාන්දමක් තියෙන අභ්‍යන්තරේ හැටගෙන කර්මජ කාන්දම. ඒක ක්‍රියාත්මක වෙන විදිහ තමයි අර කලබෝන ආහාරයෙන් ගත පෝෂණීය ක්‍රියාත්මක වෙන්නේ. නහරදී ගමන් කරන්නේ ඔක්කොම කරන්නේ ඒ කර්ම. අපි දැන් බැරි වෙලා හරි එහා පැත්තේ මේ පැත්තේ යගෙන කුටිය ගහලා අනිත් පැත්තේ කාන්දම් කැලි යකඩ අත හදපු කාන්දම් කැලි යකඩ කාන්දම් අත හොල්ලනවා. දැන් යකඩ කුටි එක මොකද වෙන්නේ? යකඩ කුටි වල ඕන හැටි ඉන්නේ යකඩ කුටි ඒ අත හොල්ලන හැටි නෙල්ලේ. එහා පැත්තේ කාන්දම් අත ඉස්සුවොත් එහෙම. ඒකට ඇවිල්ලා ඉන්නේ යකඩ කුටි ටිකත් එකලා ඉන්නේ. ඒතර යකඩ කුටි හතාවේ යකඩ කුටි විනිහා යකඩ කුටි වල කිව්වා වගේ පිටි වෙනුවෝ කියලා. ඔසලා තියෙන අනිත් පැත්තේ වැඩ පිළිලා තියෙනවා. කාන්දම් ක්‍රියාකාරීත්වයේ වැඩ පිළිවිලි තිබෙනවා. මෙන්න මේ අපි මනෝමය කායිකත්වයේ තුල. මොනවාම කාන්දම් ක්‍රියාකාරීත්වයක් වෙනවා. ඔය කාන්දම් ක්‍රියාකාරීත්වයේ ගෝචර කරන හතර මහා භූත. ඊට අනුකූලව විහිදෙවි. ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. එතන මේ කර්මජ රූපය තනිකර තියෙන්නේ. චිත්තජ රූපයත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. චිත්තේ ලෝභ දේශ මොහ සහගතන. ඒවැ කටයුතු කළා නම් ඒ නිසා හදගත්ත චිත්ත කිරණ අපත්‍රාවේ වාර පත්කන විස වාර පත්කන දිහේවල් ප්‍රතිඵලයක් ගෙන දෙන කිරණක් නිපදවිලා විස කාන්දමක් හැටියට පත් වෙලා අපි ඇඟේ ඊට අනුකූල සංගල පිහිට චිත්ත කය වාසය ඊට පස්සේ අපි දැන් බලාපොරොත්තු වෙනවා කර්මස්ථානය කරගෙන ආරිපත නමුරු කරලා ශුද්ධ කරා ලෝභක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතුකාරකයි දැන් නිපදවිලා අලෝභදී සමෝහ චිත්ත ගුණයක් නිපදවිලා අන්නේක නිපද වෙන්න පටන් ගත්තා. අර ලෝභ දේශ මොහයෙන් හටගත්ත එක පහළ වදිනවා. ඒක විකර්ෂණයක.
ඒ දෙක දෙකට ඉන්න බැහැ. ලෝභයෙන් ද්වේෂයෙන් හටගත්ත යම්කිසි ආකාර චිත්ත කිරණක් තියෙනවා නම් කාන්දමක් තියෙනවා නම් අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් හටගත්ත කාන්දමට ප්‍රතිවිරුද්ධයි. බලවත් එක විසිවෙන්න ඕන. බලවත් එක ක්‍රියාත්මක කියලා දුබල එක විසි කරනවා හරියට. ඉතින් අපේ මනස තුල ලෝභ දේශ මොහ වල ක්‍රියාකාරී බලය දුබල කරලා අලෝභ දේශ සමෝහ බලවත් වෙන චිත්තාවලියක් ඇති කරගන්නවා. ඒ ඉන්න කියලා චිත්ත දරුක සුදු කිරණ ප්‍රසාදජනකයි. අන්නේ කිරණ ධාරාව යගේ ක්‍රියාත්මක වෙනකොට එතෙක් කල තිවිච හිර වෙලා තිවිච කලු කිරණ වලට බැඳලා තිවිච අර සතර මහා භූතයන්ගේ ගත කොලස් වල වාපිසෙන් බවට පත් වෙලා තිලා විස කරපු කොලස් ටික දැන් පිට වෙන්න ඕන. පවතින විදිහක්. කාන්දම විසි වෙනකොට ඒක විදහස් වෙනවා. ඇගේ තියෙන විදිහක් නෑ. සුද්ධ කාන්දම ඇගේ ක්‍රියාත්මක වෙනවා. සුද්ධ කාන්දමේ ස්වභාවය අර විස කරපු වාපිසෙන් කයින් විහකට විසි කරනවා. හැබැයි භෞතික කයි එකපාර විසි කරන්න බැරුවහම අතපය ඇස්සේ හන්දිපත් අතින් ඔළුවෙන් හෙමෝලි පපුවේ හෙමෝලි විවිධාකාරී කැක්කුම් කර කර පිට කරන්න පටන් ගන්නවා. ඔන්න ඕක ඔතන සිද්ධ වෙන්නේ. ඒවා එක එක නාට එක එක විදිහයි. අපි මානසිකත්වයේ තුල තිබෙන ලෝභ දේශ මොහ විවිධාකාරයි. සමහර ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරපු ප්‍රවෘත්ති විපාකයක් ඇවිදින්න. අතලම විපාක ස්කන්ධයක් වශයෙන් ඉඳ පුළුවන්. එතන කර්මය කලු කිනේ ධාරාව සකස් වෙන විපාක වශයෙන්. අන්න එතකොට සිද්ධ වෙනවා අර කලු කිරණ අනු පිළ කරපු වාපිසියම් කයි නැගීම. දැන් අපි දැන් යලි නිස්පාදනය කරන්නේ ආරි ධර්මයට අනුකූල වන්නා වූ සිටිවිලින. ඒ සිටිවිලි ක්‍රියාත්මක වීම නිස්පාදනයේ සුදු කිරණ ධාරාව. අරව සමග සටන් කරනවා. ඵලවා හරිනවා. සසරෙන් ආපු කර්ම ඵල වේගී ඉක්ම යන බලයක් අපි නැගපු දාන්න. අර බලයත් එක්කලා අර විසර වාපිසියම් ශරීරයෙන් පිට කරලා ඉවර කරනවා. ඉතින් මේ කොයි එකෙන් වෙනවද අපි නිගමනය කරන්න බෑ කර්ම ශක්තිය ආපකෙ වෙන්න පුළුවන්. එවන අපි විසින් ඇති කරගත්ත ලෝභ දේශ මේ මොහොත නිසා වෙන්න පුළුවන්. තවත් එකක් තමයි උපක්‍රම වශයෙන් පුද්ගලය පුද්ගලින්ද සාප කරනවා. විනාශයක් ඇතිවීමට හේතුකාරක වන්නා වූ නිවේක ආකාරයෙන් ශබ්ද කතාවල් ගොතලා යන්ත්‍ර මන්ත්‍ර කියලා අනවින පොඩි වින හෝනියා කියලා රූප කඩු ගහනවා මේ ආදි වශයෙන් විවිධාකාර ක්‍රම හදලා කෙනෙකුට හිංගි කරන්න හිංසා කරන්න සාප කරන අදහස් ක්‍රම තියෙනවා. මේවා ලෞකික විද්‍යාව. සමහරවිට එහෙම දේවල් කරපුවා. ඔහුගේ නමට හිර වෙනවා. අර කිරණ දහරා කළු කිරණ වලාකුළු වගේ ඇවිදලා ඇඟට ඇතුළු වෙනවා. ඒවා යම් කිසි බුද්ධිය මන්ත්‍ර විද්ධි කියන වලින්. එහෙම වෙලාවට ආරි මාර්ගයේ වූර්ණ්‍ය කරන කෙනාගේ වලේ අර අර පුද්ගලයන්ගේ බලවේගයේ ඉක්ම යන මට්ටමට වර්ධනවා. අර වෙහෙස විඳින්න ඕන. අර ඉක්ම යන මට්ටමට වැළුවදාට අර ඔක්කොම පළවා යනවා ඉවතට යනවා. යාර කියනවා එදයින් පස්සේ ඒ සුද්ධ චිත්තය ඇති ඒ ගත හිතට කොඩි වින කරාට වැඩක් නැහැ අනවින කරාට වැඩක් නැහැ එක්පත් වදින්නේ නැහැ යකුවේ වල වැඩක් නැහැ කියලා කියනවා. අන්න ඒ ගතිය වැඩි කරගන්න කම උපක්‍රම සීලියෝ කරන්න ඕනේ. ඉතින් මේ වගේ දියක් කරගන්නකොට එකම කර්මස්ථානයක් නෙමෙයි කර්මස්ථාන 100 ගානක් දීලා තියෙනවා. දීලා තියෙන්නේ මොකද? තමා විසින් අත්‍යතීම් අත්දැකලා තමාට ගැළපෙනවා හොයාගන්න. එකපාර එකක් 100 ගානක් හොයලා නැතුව ඒවා අනුගමනය කරලා බලන්න ඕනේ එකින් එක. දැන් තුන් දොස් බැඳලා තියෙන එකට හේතු විවිධාකාරයි. කර්ම ශක්තිය බලපාපුවා තියෙනවා අපි දින ආර්ය මෛත්‍රී කර්මස්ථාන. අප්‍රමාණ ලෝක සත්ත්වෙන්නේ මේත් වන්න උකට. කර්ම ශක්තිය දිවිත සම්බන්ධයක් තිබුණා කැපි කැපි ගිහිල්ලා අර ශක්තිය සුද්ධ වෙලා ආයි. අනවින කොළු ඉන්න බන්ධන ආදී දියක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන කොළු ඉන්න බන්ධන කැපිලි යන විදිහට එහෙම කර්මස්ථාන දියක් තියෙනවා. රාග දේශ මොහොනි ඇති වෙන්න ආවි සත්‍ය දානවා. ඒ දාහට ගන්න හිරවීම නැති කරන්නේ සාග බන්ධන නිරෝධ වෙත්වා දිවස බන්ධන නිරෝධ වෙත්වා ආදී වශයෙන් තුන් රාගුණිය මුල් කරගෙන එහෙම කර්මස්ථාන දීලා තියෙනවා. සියල්ලන්ටම ওই කර්මස්ථාන ඔක්කොම නිවේදිනේ හැම කෙනාටම දුන පොදු ආහාර පද්ධතියක් වගේ තමයි දීලා තියෙන්නේ. තම තමන් පුද්ගලිකව හොයා ගන්න ඕනේ. තම තමන්ට ගැළපෙන එක. ඒක තේරුම් ගන්න ඕනේ කර්මස්ථාන වලින්. කර්මස්ථාන රෝහිතිය ගානක් තියෙනවා දැන් අපි ඉදිරිපත් කරපුවා. ඉදිරියට විග්‍රහ කරලා වෙනම කර්මස්ථාන පොතක් දෙනවා. නැවත ඒවැක් ගත්ත කොටස් අරගෙන අපි දැන් ධම්මර්ථ ආදී පොතවල කර්මස්ථාන 50ක් විතර විග්‍රහ කරලා තියෙනවා. ඉතින් දැන් මේ වාරගෙන බලපුවාම ඒවෙන් අත්‍යවශ්‍ය කාරණා තේරුම් ගන්න පුළුවන්. ඒකම කර්මස්ථානයක් බලන්නේ නැතුව. ඒකේ බලන්න පුළුවන් දේ. සමහර ඒවා තියෙනවා වාපිසියම් කුපිට කලේන වේගී. ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ ස්වභාවය හැටි. ඉතින් යාට ගැලපෙන වෙන කර්මස්ථානයක් තියෙනවා සමනේ වේ. ඉතින් එහෙම එහෙම කරගන්න ඕනේ. මේ කර්මස්ථාන හුඟා දීලා තියෙන්නේ සමන කුරුස් එක හොයා ගන්න. එහෙම හොයලා වටලා අත්දැකීම් ලබා ගන්න. මම එකින් එකනට කියා දෙන්න බෑ වෙන්නේ. තම තමන් එකේ දක්ෂ වෙන්න ඕනේ.